හොඳයි. ආයිබෝ කියන හැමෝටම ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙනවා අපිට ජීව විද්‍යාව යටතේ හම්බ වෙනවා ප්‍රජනක පද්ධතිය. විශේෂයෙන්ම 10 11 වසර උගන්වන ඉගෙන ගන්න ඔබට ඒ වගේම පොඩි පන්ති වල ඉන්න ඔබ දැනගත යුතු මාතෘකාවක් විදියට මම මේ ප්‍රජනක පද්ධතිය ගැන ඔබට කරුණු කීපයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම සූදානම්. ප්‍රජනක පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රජනක පද්ධතිය ප්‍රධාන කාර්යය නව ජීවීන් බිහි කිරීම. ඒක ප්‍රධාන කාර්යය නව ජීවීන් බිහි කිරීමේදී මේක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය ලෙස කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා ජීවීන් අනු. අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අවයව වල කාර්යය විශේෂයෙන් අපි ප්‍රධාන අවයව හතරක් කතා කරනවා. ලිංගකෝෂ, ඇලෝපියනාලේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය කියන කොටස් ටික. මේදීදී ඔබට දකින්න පුළුවන් අපේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කොටස් ටික. ලිංගකෝෂය, ලිංගකෝෂ යුගලක් කියන තියෙනවා. එතකොට වම් පැත්ත සහ දකුණු පැත්ත ලෙස ලිංගකෝෂය යුගලක් තියෙනවා. ඒ වගේම ඇලෝපියනාලේ තියෙනවා. ඊළඟට ගර්භාෂය තියෙනවා. යෝනි මාර්ගය තියෙනවා. ලිංගකෝෂය යුගල, ඇලෝපියනාලේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය. ඊළඟට අපි දැන් මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට ඔබ මේ දකින්නේ ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ශරීරයේ තුල නියුත්ගත වෙලා තියෙන ස්ථාන. ඒකෝ මේ අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරපුවාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ලිංගකෝෂ යුගල, ෆැලෝපියනාලේ, ගර්භාෂය, යෝනි මාර්ගය තමයි ප්‍රධාන කොටස් විදිහට සැලකන්නේ. දැන් අපි මේ අරන් තියෙන්නේ ලිංගකෝෂය. ලිංගකෝෂය ගැන කතා කරනකොට ගැහැණු දරුවෙකුගේ ඉපදෙන අවස්ථාවේ ඉඳන් ලිංගකෝෂයේ නොබේරු ලිංග විශාල ගන්නක් හැදෙනවා. හැබැයි ගැහැණු ළමයෙක් වැඩිවියටපත් වුණාම එහෙම නැත්නම් අපි කියනවා මල්වර වුණාම තමයි මේ ලිංගකෝෂයේ නිපදවන ලිංග මෝචනය වෙන්නේ. නැත්නම් ඒවා වර්ධණයටපත් වෙනවා. මේ තියෙන්නේ ඔබ දකින්නේ වර්ධනය වුණ ලිංගයක්. මේ ලිංගයේ තියෙනවා හරස්කඩක් මේ අරන් තියෙන ලිංගයක. එතකොට මෙතන තියෙනවා නියෂ්ටිය. මේ නියෂ්ටිය තුල තමයි ස්ත්‍රීන්ගේ ප්‍රවේණික ලක්ෂණ ගබඩා වෙලා තියෙන්නේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරමු. මේ ඊළඟට අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටසක් වන ලිංගකෝෂයෙන් නිකුත් වන නැත්නම් මෝචනය වන ලිංග ගැන කතා කරන්නේ. ඊළඟට අපි කියනවා ෆැලෝපියනාලය. ෆැලෝපියනාලය තුල තමයි අපිට මතක ඇති ෆැලෝපියනාලය මෙතන යනකොට මේ තියෙන ෆැලෝපියනාලය. එතකොට මේ ලිංගකෝෂය තුල නිපදවන ලිංගය ෆැලෝපියනාලය තුල පැමිණෙනකොට මෙන්න මේ ස්ථානයේදී ෆැලෝපියනාලයේ ගර්භාෂයට කිතු ස්ථානයේදී තමයි ලිංගය පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් එන ශුක්‍රාණුවක් සමග සංසේචනයේ ක්‍රියාවලිය සිදු වෙනවා. එහෙනම් අපි ෆැලෝපියනාලයේ වැඩගත් වෙනවා ලිංග ගැම ගමන් කිරීමට සහ ශුක්‍රාණු සමග සංසේචන ක්‍රියාවලියට වැඩගත් වෙනවා. ඊළඟට මම දැන් යනවා ෆැලෝපියනාලයෙන් පස්සේ අපිට හම්බෙනවා ගර්භාෂය. ගර්භාෂයේ ඇතුළ කුහරයක් තියෙන බේස් වලින් සකස් වෙලා තියෙන කුහරයක් තියෙන්නේ. මෙන්න මේ කුහරය තුල තමයි ඔබ දකිනවා මේ ගර්භාෂ භිත්තියෙන් වට වෙලා තියෙන මේ ගර්භාෂය තුල තමයි දරුවා පිළිසඳ ගැනීම සිද්ධ වෙන්නේ. මම ඒක මෙහෙම කතා කරන්න ඔබත් එක්ක ඩිම්බ නිපදනකොට අපේ පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් ඇතුල් වන ශුක්‍රාණු සමග සංසේචන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මෙන්න මෙතන. එතකොට අපි සංසේචන වුණාන් පස්සේ කියනවා ඩිම්බ ශෛලයක් ශුක්‍රාණු ශෛලයක් එකතු වුණාම මෙතන යුක්තාණු. යුක්තාණු මෙතන හැදিলা. මේ යුක්තාණු ක්‍රමක්‍රමයෙන් පේශි චලනයේ වෙමින් ඇතුළේ තියෙන කේශනාලික නැත්නම් අපි කියනවා මක්ෂම වලින් ඒවා තල්ලු කරලා ගර්භාෂයට වැටෙනවා. ගර්භාෂයට පස්සේ මේ ගර්භාෂ භිත්තිය තුල අධිරෝපණයකට ලක් වෙනවා අර ශුක්‍රාණු ඩිම්බ එකතු වුණ යුක්තාණු. මෙතන තමයි අධිරෝපණයට ලක් වෙනා දරුවා පිළිසිඳ ගැනීම සඳහා තමයි මේ ගර්භාෂය සකස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි ඊළඟට කතා කරනවා ඩිම්බකෝෂය, ඊළඟට ගර්භාෂය, ගර්භාෂයට පස්සේ යෝනි මාර්ගය. දරුවා ප්‍රසූත කිරීම සඳහා තියෙන ස්ථානය, ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශිෂ්‍යයෙකු ඇතුල් කරමින් එහෙම නැත්නම් අපි ශුක්‍රාණු ඇතුල් කිරීම සඳහා යෝනි මාර්ගය තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ ක්‍රියාකරන අවයවයක් විදිහට සැලකන්නේ. ඊළඟට අපි යනවා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සිදුවන ක්‍රියාවලියක් තමයි ආර්ථව චක්‍රය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ශ්‍රාවය වන හෝමෝනත් එක්ක අපිට දැනගන්න තියෙන කොටසක් තමයි මේ ආර්ථව චක්‍රය. ආර්ථව චක්‍රයේ සිදුවන ආකාරය ඔබ මේ රූපසගහණයෙන් දකින්නේ. එහිදී වැදගත් වෙනවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. ඉතින් මේකේදී ක්‍රියාවලිය මේවයි වෙන්නේ. දින පළමු වරට නිකුත්වන ඩිම්බය නැත්නම් මේරු ඩිම්බයක් ලැබෙනකොට ඒ මේරු ඩිම්බය අපේ ඇතුල් වෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මම අර කලින් කියපු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ෆැලෝපියනාලයට ඇතුළුනම් පස්සේ
පැලෝ බියනාලෙන් සංසේචන ක්‍රියාවලියෙන් පස්සේ තමයි මේ අපේ ඩිම්බ සහ සුක්‍රාණු එකතු වෙලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කාර්යය වෙනවා. එතකොට දරුවා පිළිසිඳ ගැනීම සහ දරුවා ප්‍රසූත කිරීම යන කාර්යයන් වලට. ඊළඟට අපි මේ ප්‍රජනක පද්ධතිය කතා කරනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් මේ ඔබ දකින්නේ මුෂර සුක්‍රාණාල සුක්‍රාශයක විසර්ජන නාලය සහ ප්‍රවස්ත ගන්ති ශිෂ්ණයේ අපි උෂණයේ විදිහට මේ ඔබ දකින්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය. අපි මෙතන පුරුෂ ප්‍රජනකයේ ප්‍රධාන කොටස් විදිහට සලකන්නේ මුෂර තුල තම මුෂර ඇතුලේ තම සුක්‍රතර නාලිකාව සුක්‍රාණු නිපද වෙනවා. ඒ නිපදවන සුක්‍රාණු මෙන්න මේ අපි උෂණයේ කියන ස්ථානයේ තම తాවකාලිකව ගබඩා වෙන්නේ. తాවකාලික ගබඩා වෙලා සුක්‍ර මේ සුක්‍රාශයක ඊළඟට පුරස්ත ග්‍රන්ථිය වලින් ලැබෙන ශ්‍රාවයත් එක්ක සුක්‍ර තරලය මෙන්න මේ ශිෂ්ණයේ ඔස්සේ බාහිරයට නිකුත් කරනවා. නැත්නම් මේක අපි මුත්‍ර මාර්ගය මෞද්‍රලික පද්ධතිය ලෙස හඳුන්වනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය. ඉතින් මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ වැදගත් වෙන්නේ මුෂණ කෝෂයේ තුල සුක්‍රතර නාලිකාවල නිපදවන සුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුල් කරවීම සඳහා මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශිෂ්ණය කියන කොටස වැදගත් වෙනවා. ඒ පුරුෂ ප්‍රජනක පද්ධතියේ හරස් ගන්නවා ඔබ මේ දකින්නේ. ඒතකොට පුරුෂ ප්‍රජනක පද්ධතිය ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යන පද්ධති දෙකේ එකතු වෙලා තමයි අපේ මානවයාගේ ප්‍රජනක පද්ධතිය සකස් වෙලා ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔබට දැන් මතක ඇති අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් කතා කරා, පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් කතා කරා සහ ඒවායේ කාර්යයන් කතා කරා. එතකොට නැවතත් මම ආයෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් ඇතුල් වන සුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ගමන් කරන් පස්සේ මෙන්න මේ යෝනි මාර්ගය හරහා ඇතුල් වුණාන් පස්සේ යෝනි මාර්ගය තුල ගමන් කරන සුක්‍රාණුවක් මගේ ඉදිරියේ පාඩවලදී ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. සුක්‍රාණුවක් පැලෝපියනාලය තුල සංසේචනය වුණාන් පස්සේ පළමු අවතාවට ඇදෙන යුක්තාණුව කලලයේ බවට පත් වෙලා ඒ කලලයේ වර්ධනය වීම තමයි මේ ගර්භාෂය තුල සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ප්‍රජනක පද්ධතියෙන් ප්‍රධාන කාර්ය විදිහට අපි සලකනවා නව ජීවීන් බිහි කිරීම. ඒ දී ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය ලෙස කොටස් දෙකක්